ඔළුවට මේ තෙල් එක දාලා විනාඩි 5ක් 6ක් වගේ කාලයක් යනකොට ඔළුව කැක්කුම සම්පූර්ණයෙන්ම සුව වෙනවා. මේ සත්තුන්ට දෙන රසකාරක අපේ ආහාරවලට යොදාගෙන තිනවා E400 ගණන් E300 ගණන් වල යම් යම් රසකාරක වර්ග තියෙනවා. ඉතින් මේ රසකාරක වලින් වෙන්නේ අපේ මොළයට රුධිරයේ සපේන කේශනාලිකා සිහින් වෙනවා. හැබැයි අපේ මේ හෙළ සිංහල ඖෂධයේ තියෙන විශේෂත්වය වෙන්නේ ඔළුව කැක්කුම හිසේ කැක්කුම හොඳ වෙන අතරෙදිම තව අතුරුඵලයක් විදිහට වෙන්නේ හිස කෙස් ගැලවිලා යන එක හොඳ වෙලා හිස්සොරි තියෙනවා නම් හිස්සොරි හොඳ වෙලා නැවත අලුතෙන් කෙස් වර්ධනය වීම උත්තේජනය වෙලා සාමාන්‍ය මාස 8ක් වගේ වෙද්දී කූප තියෙන අයගේ නැවත හිස කෙස් වර්ධනය වෙනවා. ඒගොල්ලෝ තෙල් එක පාවිච්චි කරලා තියෙන හිසේ කැක්කුම හොඳ වෙන්න. හැබැයි අතුරුඵලයක් විදිහට ඒගොල්ලන්ට ප්‍රතිඵලයක් විදිහට ලැබෙනවා කොණ්ඩේ අනේක නවතිනවා, කොණ්ඩේ අලුතෙන් වර්ධනය වෙනවා, ඒ වගේම හිස්සොරි හොඳ වෙනවා, ඒ වගේම කොණ්ඩේ අලුතෙන් පැහැණ එක නවතිනවා. රවත් මහත්තයා, පට්ටපල් බොරුවක්නේ. 100%ක් ඔසොප් චක්‍රේ නවත්තන්න පුළුවන්ද? බෑ. දන්ත චක්‍රේ නවත්තන්න පුළුවන්ද? බෑ. කෙස් ගසකට තියෙන්නේ ජීවන චක්‍රයක්. මම අභියෝගාත්මකව කියනවා පුළුවන් නම් බටහිර ඖෂධ වලින් මේ මිග්‍රේන් කියන රෝගය, මේ සයිනොසයිටිස් කියන රෝගය නිට්ටාවට සුව කරලා පෙන්වන්න. හැබැයි අපේ දිව්‍ය ශක්ති කපාල කේශ තෛලයෙන් අපි නිට්ටාවටම මිග්‍රේන් සහ සයිනොසයිටිස් කියන හිසේ කැක්කුම් වර්ග ටික සුව කරනවා. ඒ වගේම රුධිර කේශනාලිකා සිහින් වෙලා මොළයට ලැබෙන රුධිර ප්‍රමාණය අඩුවීම නිසා ඇතිවන හිසේ කැක්කුමත් අපි මේ තෙල් එකෙන් අපි හොඳ කරනවා. ලෝකෙන් හැමදාමත් අපි ඔබට ප්‍රයෝජනවත් වෙන දේවල් ගැන කතා කරනවා. අදත් අපි ලෑස්තිලා ඉන්නේ ඒ වගේ ඔබට දැවෙන ප්‍රශ්නකට විසඳුම් දෙන්න. පේනවා ඇතනේ අපි ඉන්නේ ලස්සන තැනක. කොහෙද මේ ඉන්නේ? ඓතිහාසික අනුරාධපුර රාජ්‍ය නැත්නම් පුරාණ වැව්බැඳි රාජ්‍ය තමයි ඉන්නේ. වැව්බැඳි රාජ්‍යේ නම් අපි අද කතා කරන්න ලෑස්තිලා ඉන්නේ පුරාණ වෙදකම ගැන. පුරාණ වෙදකමේ දිව්‍යමය ඖෂධයක් ගැන තමයි අපි අද කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. මාත් එක්ක ඉන්නවා ආචාර්ය මහේෂ් මහත්මයා. එතුමත් එක්ක තමයි අපි අද මේ ගැන කතා කරන්නේ. මුලින්ම දැනගන්න කැමති මට වගේම මේ දවස්වල සමාජයේ ඉන්න ගොඩක් දෙනෙකුට පෙරිමි ගැහණු කියලා ભેදයක් නැතුව තියෙන ප්‍රශ්නයක් තමයි මේ හිස රදේ. නැත්තම් උදේට හිස රදේ හැදෙනවා, සමහර අයට වෙනත් වෙලාවල් වල හිස රදේ හැදෙනවා කියලා. ඇයි මෙහෙම හිස රදේ හැදෙන්නේ? ඔය ඉරුවාදයේ මිග්‍රේන් කියන උදේ කාලයේදී සෙම විස්සලා දවල් කාලයේදී හොඳ වෙන හිසේ කැක්කුම, ඒ වගේම සෙම නරක් වුණාම ඒවා වේලෙන්න බෙහෙත් බියවහම ඒ වේලිච්ච සෙම නිසා, හිරවිච්ච සෙම නිසා ඇති වෙන සයිනොසයිටිස් කියන ඒ తత్వය, ඒ වගේම මොළේට රුධිරය සපයන කේශනාලිකා සිහින් වීම නිසා මොළේට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වීම නිසා ඇතිවන හිසේ කැක්කුම සහ මෙලිඳ තරලයේ තියෙන ජල ප්‍රමාණය අඩු වෙච්ච නිසා ඇතිවන හිසේ කැක්කුම් තමයි ප්‍රධාන වශයෙන් ප්‍රබත් මහත්තයා අපිට හඳුනා ගන්න තියෙන්නේ හිසේ කැක්කුම් වශයෙන්. ඉතින් මේ මොන නම කිව්වත් ඔළුවේ කැක්කුම කියන්නේ ඔළුවේ කැක්කුමනේ. ඒකේ අමාරුව අපි හැමෝම දන්නවා. ඔබටත් අමාරුයි, මටත් අමාරුයි ඔළුවේ කැක්කුමක් හම්බුනම්. මොකද්ද මේකට දෙන්න පුළුවන් විසඳුම? ඔළුවේ කැක්කුම කියන එක පොඩි කාලයකදී අපිට සුවපත් කරගන්න පුළුවන් අපේ මේ දිව්‍ය ශක්ති කපාල කේශ තෛලය භාවිතා කරපුවාම. ඒකෙදි වෙන්නේ ඉස්සරලාම අපේ හිස සිසිල් වෙන එක වෙන්නේ. දැන් ගොඩක්ම හේතුව අපි දන්නවා මේ ඔළුව ගොඩක් අය කතා කර කියනවා මේ අපේ ඔළුව කර වෙලා තියෙන්නේ, මේ ඔළුව වේලිලා තියෙන්නේ, ඔළුව වියලිලා තියෙන්නේ, ඉතින් ඒ නිසා තමයි මට මේ ඔළුව කැක්කුම තියෙන්නේ කියලා. ඔළුවට මේ තෙල් එක දාලා විනාඩි 5ක් 6ක් වගේ කාලයක් යනකොට ඔළුව කැක්කුම සම්පූර්ණයෙන්ම සුව වෙනවා. දැන් අපිට ගොඩක් වෙලාවට රෝගීන් අපිට කතා කරනවා, අපිත් එක්ක සාකච්ඡා කරන ඒගොල්ලෝ අපිට කියනවා සමහරක් ඔළුව කැක්කුම් අවුරුදු 10 15 බෙහෙත් තරම් ඒගොල්ලන්ට සුව වෙලා නැහැ. මේ අපේ තියෙන හෙළවෙදකමේ විශ්මිතත්වය කියන්නේ මේ ඖෂධ භාවිතා කරලා හදපු අපේ කපාල කේශ තෛලයෙන් සම්පූර්ණයෙන්ම ඔළුව කැක්කුම හොඳ කරගන්න පුළුවන් ඒ වෙලාවට. හැබැයි මේ තෙල, මේ තෛලය දීර්ඝකාලීනව අපිට මාස 5ක් 6ක් වගේ කාලයක් භාවිතා කරන්න පුළුවන් නම් නැවත වතාවක් මේ හිසේ කැක්කුම හැදෙන එක සම්පූර්ණයෙන්ම නවත්ත ගන්න පුළුවන්.
මොකද රෝගීන් අපි පරීක්ෂණයක් කරා 2019 අවුරුද්දේ අපි පරීක්ෂණේ පටන් ගත්තේ ඒකේදී මම රෝගීන් 3000කට වැඩි පිරිසකට අපි මේ ඖෂධය ලබා දුන්නා ලබා දීලා අපි ඒගොල්ලොන්ගේ සුව වීම පිළිබඳව අපි දත්ත රැස් කරා රෝගීන් එක්ක සාකච්ඡා කරා විශේෂයෙන්ම ඒගොල්ලොන්ගේ සුව වීමේ ප්‍රවණතාවය අපි සටහන් කරා ඒ සටහන් කරගත්තු දත්තත් එක්ක අපිට පැහැදිලි වුණා බටහිර ඖෂධ වලින් මේ රෝගී තත්ත්ව වලට විසඳුමක් නැහැ කියන එක තහවුරු වුණා. මොකද ඒ රෝගීන් 3000ම බටහිර ඖෂධ පාවිච්චි කරලා තිබුණා. ඒ වුණාට ඒගොල්ලොන්ට නිසි පිළිතුරක් නැත්තම් සුවයක් ඒ ඖෂධ වලින් ලැබිලා තිබුණ නැහැ. හැබැයි අද වෙනකොට අපේ තියෙන Facebook page එකට ගිහිල්ලා බලන්න පුළුවන් මිනිස්සු අපිට ඒ කියන්නේ රෝගීන් අපිට කොච්චර පින් දීලා තියෙනවද කියලා මේ රෝගී තත්ත්වයේ සුව වෙලා ඒගොල්ලෝ මේ මේකේ තියෙන විශේෂ තත්ත්වය කියන්නේ ඒගොල්ලෝ MRI පරීක්ෂණය කරලා බලපුවාම MRI ටෙස්ට් එක ඒගොල්ලොන්ගේ එන්නේ normal කියලා එන්නේ. MRI ටෙස්ට් එක normal කියලා ආපුවාම ડોක්ටර් ප්‍රශ්නයක් වෙනවා බටහිර වෛද්‍යවරයාට ප්‍රශ්නයක් වෙනවා මම මෙයාට මොකටද බෙහෙත ලියන්නේ කියලා. මොකද ටෙස්ට් එකේදී normal කියලා එන්නේ නිසා. හැබැයි ඒගොල්ලන්ට ඔළුවකැක්කුම තියෙනවා මේකට හේතුව MRI ටෙස්ට් එක normal කියලා එන්න හේතුව අර කල්ගත වෙච්චි සෙම ඒවා මේ වේලෙන්ඩ බොන බටහිර ඖෂධත් එක්ක ඒවා ඝන තත්ත්වයටපත් වෙනවා ඝන තත්ත්වයටපත් වෙලා ඊටාම තාර වගේ ඝන වෙලා ඒවා මේ කුහරවල හිර වුණාම MRI මැෂින් එකේදී වෙන්නේ කිරණයක් යවලා ඒ කිරණය පරාවර්තනය වෙලා එන ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරලා රූප සටහනත් එක්ක ගන්න රිසල්ට් එකක් නෙන්නේ. ඉතින් ඒ MRI මැෂින් එක තේරුම් ගන්නේ මේ හිර වෙලා තියෙන සෙමත් ශරීරයේ කොටසක් විදියට. ඒ නිසා ඒ සෙම ශරීරයේ කොටසක් විදියට තේරුම් අරගෙන MRI report එක normal කියලා එනවා. හැබැයි හිසේ කැක්කුම එහෙමම තියෙනවා. අපේ මේ කේශ තෛලය නැත්තම් මේ කපාල කේශ තෛලය භාවිත කරාට පස්සේ මේ සෙම සම්පූර්ණයෙන්ම දිය වෙලා ඉවත් වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන් සුවතත්වයකටපත් වෙනවා අපිට කියනවා රෝගීන් දැන් අපිට හයියෙන් කෑ ගහලා හිනහ වෙලා කෑ ගහලා හූ කියන්න හිතන ඒ තරම් මේ මනසට සැහැල්ලුවක් දෙනවා අලුත හරි සැහැල්ලුවක් සහනයක් දෙනවා කියන කතාව කියනවා. ඉතින් දැන් අපි මේ තෛලය ගැන කතා කරානේ මේ මෙච්චර ಗುಣ දෙන්න මෙච්චර අර කෑ ගහලා හූ කියලා සතුරු වෙන්න තරම් ඇත්තටම Facebook අඩවියට ගියාම ඔබතුමාගේ අපි දකින දෙයක් තමයි හැමෝම කියන්නේ හොඳ හැමෝම කියන්නේ අපිට ලොකු සහනයක් දැන්නා අපේ ප්‍රශ්නේ විසඳුනා අපි දැන් ඉන්නේ සතුටෙන් මෙච්චර දේවල් කරන්න මේ ඖෂධේ පැරණි ඖෂධයක් වෙන්න එපා ඔබතුමාට කොහෙන්ද මේ ඖෂධය හම්බෙන්නේ කොහෙන්ද මේක හොයාගත්තේ අපේ මේක සීයා පාරම්පරික වෛද්‍යවරයෙක් ඉතින් සීයාගෙන් පස්සේ සීයාගේ පුස්කොළ පොත් සහ ඒ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරපු ඒ වෛද්‍ය උපකරණ සියල්ල මගේ පෙර පිනකඩ සහ ශ්‍රී ලංකීය සුවහසක් ජනතාවගේ සහ ලෝකවාසී සීලුම් ජනතාවගේ පිනකට ඒ පුස්කොළ පොත් සහ ඒ වෛද්‍ය උපකරණ සියල්ල මට හිමි වෙනවා උරුමයෙන්. ඉතින් ඒ පුස්කොළ පොත්වල තියෙන එක බෙහෙත් වට්ටෝරුවක් තමයි අපි මේ දිව්‍ය ශක්ති කපාල කේශ තෛලයේ විදිහට අපි නිපදවලා මේ රෝගීන් අතරපත් කරන්නේ. ඒ මොනවා වුණත් මේකේ තියෙන විශේෂත්වය කියන්නේ මේ ඖෂධයේ මෙච්චර ප්‍රතිඵලදායක වෙන්න හේතුව වෙන්නේ අපි මේ සඳහා යොදා ගන්න ඖෂධ ඒ ආකාරයෙන්ම ඒ ඖෂධයම කොහොම හරි හොයා ගන්නවා නෑ කියලා අපි ඒ ඖෂධය දාන්න නැතු වෙන්නේ නෑ කියලා අපි ඒ ඖෂධය අඩුවෙන් දාන්නේ අපි මොන විදිහකින් හරි මගේ ළඟ 16 දෙනෙක් වැඩ කරනවා මේ ලාවේ සේවක මණ්ඩලයක් ඉන්නවා ඒගොල්ලෝ රෑ දවල් නැතුව නිදි බරාගෙන ගිහිල්ලා මේ බෙහෙත් හොයනවා හොයලා ගෙනල්ල ඉවරලා අපි කොහොම හරි මේ බෙහෙත අදාළම ඒ අවශ්‍යම බෙහෙත ගෙනල්ලා ඒ පරණ පුරාණ ක්‍රමවේදයන් සුරකෙමින් ඒ පෙර කාලයේදී පිළිපැදපු ඒ වත්පිළිවෙත් රකිමින් අපි මේ තෙල් එක නිෂ්පාදනය කරන ඇත්තන අපිට දවස් 3ක් වගේ කාලයක් එක දිගට රෑ දවල් නිදි මරන්න සිද්ධ වෙනවා. ගෙදර අපේ අම්මාට ගොඩක් පිං අයිති වෙන්න ඕනේ. මොකද අම්මා කෑම්වේල් 9ක් විතර වැඩ කරන අයට 15 දිනකට 16 දිනකට මේ තෙල් එක හිඳින වෙලාවේදී උයන්ඩ වෙනවා එක දිගටම. කොහොම හරි අපි මහන්සි වෙලා හරියට මේ වැඩේ කරනවා හරිම ඖෂධ අරගෙන ඉවර වෙලා සතුටින් කරන්නේ. සතුටු වෙන්න හේතුව මේ මිනිස්සු අපිට ලබා දෙන මුදල නෙමෙයි. මේ මිනිස්සු අපිට දෙන පින අපිට කරන ස්තුතිය රෝගියෙක් සුවපත් වුණාට පස්සේ ඒ රෝගියා ඇවිදින් අපිට පින් දෙනකොට ඒගොල්ලෝ සතුටින් කතා කරනකොට ඒ ලැබෙන ආත්ම තෘප්තිය නිසා අපේ සේවක මණ්ඩලයත් ගොඩක් මහන්සිලා මේ තෙල් එක හදනවා. ඉතින් ඒක තමයි රහස වෙනත් රහසක් නෙමෙයි පුස්කොළ පොතේ එන බෙහෙත ඒ ක්‍රමවේදයම රැකලා ඒ විදිහටම
පුරාණයේ කරපු විදිහටම අපි මේක නිෂ්පාදනය කරන නිසායි මේ ප්‍රතිඵලය තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි මේ දිව්‍ය ශක්ති කපාල කේශ තෛලෙන් ඔබේ හිස කෙස් නැත්තම් ඔබේ හිසේ කැක්කුමට සාර්ථක විසඳුමක් දෙන්නේ. හිස කෙස් ගැන කියුණානේ. දැන් හිස කෙස් පොඩ්ඩක් ගැළවිලා යන එක මටත් තියෙන ප්‍රශ්නයක්. ඒක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. හැබැයි මේ තෛලයේ හදලා තියෙන්නේ හිසේ කැක්කුමට කියලා කියුණානේ. සාමාන්‍යයෙන් හිසේ කැක්කුමට හැදුව තෛලයකින් හිස කෙස් ආරක්ෂා වෙන්න බෑනේ. හැබැයි මේකේ තියෙන අතුරු ප්‍රතිඵලයක් විදිහට නැත්තම් සාමාන්‍ය බටහිර දේවල් වල තියෙන අතුරු ප්‍රතිඵල විදිහට වෙන්නේ හානි. හැබැයි මේකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට හිස කෙස් ගැළවී යාමට සුදුමක් ලැබෙනවා නේද? ඔව් ප්‍රභාත් මහත්තයා. දැන් හිස කෙස් ගසක් ගැළවිලා යනවා කියන කතාව මාතෘකාව ඔබතුමා ගත්ත නිසා හිස කෙස් ගසක් ගැළවිලා යන්නේ කොහොමද කියලා අපි ගත්තොත් හිස කෙස් ගසක් අපේ සමට සවි වෙලා තියෙන බන්ධනය ඒ බන්ධනයේ වැඩිපුරම ප්‍රමාණයක් තියෙන ලිපිඩ තෙල් තියෙන්නේ. එතකොට මේ ලිපිඩවල ස්වභාවය තමයි උෂ්ණත්වය වැඩි වුණාම දිය වෙනවා. ඒ කියන්නේ අපි හෙල්මට් දාපුවාම ඔළුව රත් වෙනවා, කැප් දාපුවාම ඔළුව රත් වෙනවා, උණු වතුර නාපුවාම ඔළුව රත් වෙනවා. ඒත් එකම ගොඩාක් කල්පනා කරන කට්ටියගේ ඔළුව රත් වෙනවා. ඉතින් ඒ වගේ හිස සමහරක් අයගේ ශරීරයේ උෂ්ණත්වය පිට කරන්නේ යටිපතුල් වලින්. ඒගොල්ලෝගේ යටිපතුල් පැලිලා වර්ගඵලයේ වැඩි කර ගන්නවා. තවත් සමහරක් අයගේ ශරීරයේ උෂ්ණත්වය පිට කරන්නේ හිසේ සමෙන්. ඒගොල්ලෝගේ හිසට දාඩිය දානවා, හිස රත් වෙනවා. ඉතින් මේ හිස රත් වෙනවා කියන දේත් එක්ක මේ හිස කෙස් ගස සමට සම්බන්ධ වෙලා තියෙන බන්ධනයේ තියෙන ලිපිඩ ස්තරයේ දිය වෙලා මේ හිස කෙස් ගස් ගැලවිලා යන සිදුවීම සිද්ධ වෙනවා. ඒ වගේම ක්ලෝරීන් වතුර නාන වෙලාවේදී අපි දන්නවා ක්ලෝරීන් වලට ලිපිඩ දිය වෙනවා. ඉතින් මේ බන්ධනයේ තියෙන ලිපිඩ ක්ලෝරීන් වලට දිය වෙලා හිස කෙස් ක්ලෝරීන් වතුර නාද්දී දිය වෙනවා. ඒ වගේම ගොඩාක් කල්පනා කරන අයගේ හිස කෙස් ගැලවෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම තයිරොක්සීන් කියන හෝමෝනය වැඩි වුණාම සහ අඩු වුණාම කියන අවස්ථා දෙකේදීම හිස කෙස් ගැලවිලා යනවා. ඒ වගේම හිස කෙස් ගසක් පවත්වගෙන යෑම සඳහා අවශ්‍ය කරන විටමින් වර්ග පෝෂක ද්‍රව්‍ය නොලැබෙන අවස්ථාවලදී හිස කෙස් ගැලවී යනවා. මේ තෙල් එක ගොඩක් සීතලයි. තෙල් එක සීතල වෙන්න හේතුව තමයි මේ සඳහා අපි කුබුක් ජුස යොදාගෙන තියෙනවා, කෝමාරිකා යොදාගෙන තියෙනවා, කීකිරින්දිය යොදාගෙන තියෙනවා, මුකුණු වැන්න යොදාගෙන තියෙනවා, උළුහාල් යොදාගෙන තියෙනවා. ඉතින් මේ සීතල බෙහෙත් වලින් මොකද කරන්නේ? හිස සිසිල් කරනවා. හිස සිසිල් කරපුවාම හිසේ කැක්කුම හොඳ වෙනවා වගේම අර ලිපිඩ ස්තරයේ ඝනත්වය වැඩි වෙනවා. ඒකේ ඝනත්වය වැඩි වුණාම හිස කෙස් ගැලවිලා යන එක නිකම්ම නවතිනවා. ඒක තමයි වෙන්නේ. ඊට අමතරව මේකේ ඇත්තටම බටහිර ඖෂධයකින් වෙන්නේ එක රෝගයකට බෙහෙත් එක ගත්තාම ඒ රෝගේ හොඳ වෙලා අතුරුඵලයක් විදිහට වෙනත් රෝගයක් මතුවෙන එක වෙන්නේ. හැබැයි අපේ මේ හෙළ සිංහල ඖෂධයේ තියෙන විශේෂත්වය වෙන්නේ ඔළුව කැක්කුම හිසේ කැක්කුම හොඳ වෙන අතරෙදිම තව අතුරුඵලයක් විදිහට වෙන්නේ හිස කෙස් ගැලවිලා යන එක හොඳ වෙලා ඒ වගේම කෝමාරිකාවල තියෙන ගුණයෙන් අපේ හැම නැවත පැහැපත් වෙලා හිසේ හිස්සොරි තියෙනවා නම් හිස්සොරි හොඳ වෙලා නැවත අලුතෙන් කෙස් වර්ධනය වීම උත්තේජනය වෙලා ඒ කූප වලින් නැවත අලුතෙන් හිස කෙස් වර්ධනය වීම සිද්ධ වෙනවා. සාමාන්‍ය මාස 8ක් වගේ වෙද්දී කූප තියෙන අයගේ නැවත හිස කෙස් වර්ධනය වෙනවා. ඒගොල්ලෝ තෙල් එක පාවිච්චි කරලා තියෙන හිසේ කැක්කුම හොඳ වෙන්න. හැබැයි අතුරුඵලයක් විදිහට ඒගොල්ලන්ට ප්‍රතිඵලයක් විදිහට ලැබෙනවා. කොණ්ඩේ අනේක නවතිනවා, කොණ්ඩේ අලුතෙන් වර්ධනය වෙනවා, ඒ වගේම හිස්සොරි හොඳ වෙනවා, ඒ වගේම කොණ්ඩේ අලුතෙන් පැහැණ එක නවතිනවා. ඉතින් මේ විදිහට කිව්වම ආචාර්යතුමා දැන් අපි දැකලා තියෙනවානේ වෙළඳ පොලේ විවිධ නිෂ්පාදන හිස කෙස් ගැලවී යාමට විවිධ නිෂ්පාදන තියෙනවා. ඒ හැම එකම කියන දෙයක් තමයි මේ 100ට 100ක් හිස කෙස් ගැලවී යාම අපේ නිෂ්පාදනයෙන් නවතිනවා කියලා. හැබැයි මේ නිෂ්පාදනේ නැත්තම් මේ දිව්‍ය ශක්ති තෛලේ එහෙම ගහලා නැහැ. ඇයි ඒ? එහෙම කරන්න බැයිද? ප්‍රවත් මහත්තයා පට්ටපල් බොරුවක්නේ. 100ට 100ක් ඔසප් චක්‍රේ නවත්තන්න පුළුවන්ද? බෑ. දන්ත චක්‍රේ නවත්තන්න පුළුවන්ද? බෑ. කෙස් ගසකට තියෙන්නේ ජීවන චක්‍රයක්. ජීවන චක්‍රයක් කියලා කියන්නේ යම් කිසි කාලයක් කොණ්ඩේ ගහ ජීවත් වෙලා එයාගේ කාලේ ඉවරුණාට පස්සේ යටින් අලුතෙන් කොණ්ඩේ ගහක් ඇවිදින් ඒ උඩ තියෙන කොණ්ඩේ ගහ ගැලවිලා යනවා. සාමාන්‍ය මිනිස්සුකගේ කොණ්ඩේ ගස් ලක්ෂයත් 150,000 අතර ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ඒ කොණ්ඩේ ලක්ෂයත් 150,000 අතර ප්‍රමාණය උපරිම වශයෙන් ජීවත් වෙන්නේ අවුරුදු 6යි. ඉතාම කලාතුරකින් කොණ්ඩේ ගස් කීපයක් අවුරුදු 7ක් ජීවත් වෙන්න පුළුවන්. අවුරුදු 7ට වඩා
ජීවත් වෙන්නේ නැහැ මේ කොණ්ඩේ. මම මේ මතක තියාගන්න කොණ්ඩේක ආයු කාලේ අවුරුදු 6යි. මෙච්චර දවසක් ඇත්තටම ආචාර්යතුමා මම නම් ඒ ගැන දැනගෙන හිටියේ නෑ. ඒක තමයි කියන්නේ. දෙයකට ප්‍රතිකාර කරන්න නම් දෙයකට ඖෂධයක් හදන්න නම් ඒ දෙය ගැන හරියට දැනගෙන ඉන්න ඕනේ. තුමයි දෙය ගැන හරියට දන්න හින්දා තමයි මේ විදිහ ඖෂධයක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මිත්‍යාව බොරුව පරාජය කරන්න ලැබෙන්නේ. අපි කතාවට. ඔව් කොණ්ඩේගහක් ජීවත් වෙන්නේ අවුරුදු 6යි. අවුරුදු 6ට පස්සේ ඒ කොණ්ඩේගහට යටින් අලුතෙන් කොණ්ඩේගහක් හිසකෙස් ගහක් වර්ධනය වෙනවා. වර්ධනය වෙච්ච හිසකෙස් ගහ විසින් උඩ තියෙන ගහ තල්ලු වෙලා ගැලවිලා ඉවත් කරලා අලුත් ගහ උඩට එවෙදින් ඒ ගහ තමයි ඊට පස්සේ අවුරුදු 6ක් ජීවත් වෙන්නේ. ඒ ගසත් අවුරුදු 6ක් ජීවත් වුණාට පස්සේ ඊට යටින් අලුතෙන් ගහක් ඇවිදින් ඒ ගහ තල්ලු වෙලා ගිහිල්ලා ආපහු අලුතෙන් ආපු ගහ තමයි අවුරුදු 6ක් ජීවත් වෙන්නේ. එතකොට අපේ ජීවිත කාලයේදී අවුරුදු 6න් 6ට අපේ මේ තියෙන ලක්ෂ එකහමාරක් වෙච්ච ඔය කොණ්ඩෙගස් සියල්ලම ඉවත් වෙලා අලුත් කොණ්ඩෙගස් තමයි ආපහු තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ අවුරුදු 2021 නම් 2014 අවුරුද්දේ ප්‍රභාත් මහත්තයාගේ ඔළුවේ තිබුණු කොණ්ඩේ නෙමෙයි අද ඔය තියෙන්නේ. ඒ ඔක්කොම ගිහිල්ලා අද අලුතෙන් ඇවිදින් තියෙන්නේ. 2028 වෙද්දි ඔය කොණ්ඩේගස් එකක්වත් ඔළුවේ නැහැ. ඔය ඔක්කොම ගිහිල්ලා තව අවුරුදු 6කින් අලුත් කොණ්ඩේ තමයි නිර්මාණය වෙන්නේ. මම දැනගැනීම සඳහා මෙහෙම කියන්නම්. ඔය කොණ්ඩේගහක ජීවන චක්‍රය කොටස් තුනකට බෙදලා තියෙනවා. පළවෙනි ඒක ස්ටේජ් කියලා කියන්නේ. පළවෙනි ස්ටේජ් එකට අපි කියනවා එනර්ජන් ස්ටේජ් එක කියලා. එනර්ජන් ස්ටේජ් එක කියලා කියන්නේ හිසකෙස් ගසට රුධිර කේශනාලිකා සම්බන්ධ වෙලා පෝෂක ද්‍රව්‍ය, ජලය, විටමින්, ඛනිජ ලවණ මේ සියලු දේවල් හිසකෙස් ගසට ලබා දෙමින් මේ හිසකෙස් ගස වර්ධනය වෙන කාල සීමාව අවුරුදු 6ක්. මේ කාල සීමාවට අපි කියනවා එනර්ජන් අවධිය කියලා. ඊට පස්සේ සති 3ක් වගේ කාලයකදී මේ කේශනාලිකාවලට සම්බන්ධ වෙලා තියෙන හිසකෙස් ගස පොඩි ප්‍රමාණයක් ඉහළට එසවෙනවා. ඉහළට එසවෙලා මේ රුධිර කේශනාලිකා බිඳෙන්න පටන් ගන්නවා, වෙන් වෙන්න පටන් ගන්නවා, සම්බන්ධයෙන් මැරෙන්න පටන් ගන්නවා. මැරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ මැරෙන කාලයේ සති 3ක් විතර අපි ඒකට කියනවා කැටජන් ස්ටේජ් එක කියලා කියනවා. ඊට පස්සේ ඒ සති 3න් පස්සේ රුධිර කේශනාලිකා වලින් වෙන් වෙලා රුධිර සැපයුමක් නැතුව, ඒ කියන්නේ ජලය ලැබෙන්නේ නැහැ, ඔක්සිජන් ලැබෙන්නේ නැහැ, විටමින් ලැබෙන්නේ නැහැ, ඛනිජ ලවණ ලැබෙන්නේ නැහැ, කිසිම දෙයක් ලැබෙන්නේ නැතුව මැරිච්ච හිසකෙස් ගසක් විදිහට මාස 3ක කාලයක්, 4ක කාලයක්, මාස 3ත් 4ත් අතර කාලයක් මැරිච්ච කෙස් ගසක් විදිහට අපේ හිසේ මේ කෙස් ගස තියෙනවා. අපි ඒකට කියනවා ටෙලජන් අවධිය කියලා. ඉතින් මේ එනර්ජන් අවධිය, කැටජන් අවධිය, ටෙලජන් අවධිය කියන අවධි තුන ගත කරලා මේ හිසකෙස් ගස ගැලවිලා ගිහිල්ලා අලුත් හිසකෙස් ගසක් එතනින් වර්ධනය වීම සිද්ධ වෙනවා. අපි කොහොමද 100%ක් හිසකෙස් යන එක නවත්තන්නේ? අපිට නවත්තන්න බෑ. මේක පට්ටපල් බොරුවක්. මිනිස්සු මුලා කරලා මුදල් ලිපේම සඳහා, මුදල් ලබා ගැනීම සඳහා කරන බොරුවක් මේක, වංචනික ක්‍රියාවක්. දැන් ඔබතුමා කියන විදිහට මගෙත් කොණ්ඩගස් ගැලවෙනවා, ඔයාගෙත් කොණ්ඩගස් ගැලවෙනවා, ඔබතුමාගෙත් කොණ්ඩගස් ගැලවෙනවානේ. ඒකෝ මේ කොණ්ඩගස් ගැලවිලා යන එක ප්‍රශ්නයක් වෙන්න ඕනේ නෑනේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයිද එතකොට? පැහැදිලිවම හිසකෙස් ගැලවිලා යන එක ප්‍රශ්නයක් නෙමෙයි. හිසකෙස් ගැලවිලා යන එක නෙමෙයි ප්‍රශ්නේ වෙන්නේ. සාමාන්‍යයෙන් දැන් අපේ හිසේ තියෙන හිසකෙස් ලක්ෂ එකහමාර අවුරුදු 6ක් යද්දී සම්පූර්ණයෙන්ම ගැලවිලා ගිහිල්ලා අලුතෙන් හිසකෙස් නිර්මාණය වෙන්න ඕනේ. ඉතින් එතකොට අලුතෙන් හිසකෙස් නිර්මාණය වෙන්න නම්, ගැලවිලා යන්න නම් දවසකට සාමාන්‍යයෙන් හිසකෙස් ගස් 50ත් 100ත් අතර ප්‍රමාණයක් අපේ ස්වභාවිකව ගැලවිලා ගිහිල්ලා යටින් ස්වභාවිකව 50ත් 100ත් අතර ප්‍රමාණයක් හිසකෙස් වර්ධනය වීම සිද්ධ වෙනවා. මේක ගැටලුවක් නෙමෙයි. මොකද කොණ්ඩේගස් වල අඩුවක් වෙන්නේ නැහැ යටින් අලුතෙන් එන නිසා. හැබැයි හිසකෙස් ගැලවී යෑම නෙමෙයි ගැටලුව වෙන්නේ, හිසකෙස් අලුතෙන් වර්ධනය නොවීම. ඒ කියන්නේ ක්ලෝරීන් වතුර නාපුහාම, අපි හෙල්මට් දාලා, කැප් දාලා, ඒ වගේම උණු වතුර නාලා හිස රත් වෙලා පෝෂක ද්‍රව්‍ය ලැබෙන්නේ නැතුව හෝමෝන ප්‍රශ්න නිසා අර යටින් හිසකෙස් වර්ධනය වෙන්නේ නැතුව හිසකෙස් ගැලවිලා යන එක විතරක් වෙනවා. අන්න එතකොට වෙන්නේ අපේ හිසේ තියෙන ලක්ෂ එකහමාර දවසින් දවස 140,000, 130,000, 20,000, 10,000 වෙලා දවසින් දවස අඩු වෙලා අවසාන තට්ටේ දක්වාම කොණ්ඩේ අඩු වෙනවා. කොණ්ඩේ යන එක ප්‍රශ්නයක් නෙමෙයි, කොණ්ඩේ එන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඉතින් අපේ මේ තෙල් එක භාවිතා කරපුවාම, හිසේ කැක්කුමට භාවිතා කරන තෙල් එකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට මාස 8ක් වගේ කාලයකදී නැවත හිසකෙස් වර්ධනය වීම සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට තමයි අර හිසකෙස් අතුරු ප්‍රතිඵලයක් විදිහට ආපහු වර්ධනය වෙන්න පටන් ගන්න. ඒ විදිහට වර්ධනය වෙච්ච හිසකෙස් වලින් ඔබට පුළුවන් යලිත් ඔබේ කේශ කලාපේ
තිබුණු තැනට හදාගන්න. ඒ වගේම තමයි මේ කෙස් ගස් සුදු වෙලා තියෙනවා නම් ඒ සුදු හෙස් ගස් වෙනුවට එන කෙස් ගස් අලුතෙන් කළු කෙස් ගස් ගන්නත් මේ තෛලයේ අතුරුපැතු කාලයක් විදිහට හැකියාව තියෙනවා. දැන් මෙහෙම කතා කරද්දි මේක ඇත්තටම බලන් ගියාම මැජික් එකක් වගේ බෙහෙතන්නේ. අපේ පුරාණ වෙදකමේ එන මැජික් එකක් තමයි අපි මේ මිනිස්සුන්ට දායාද කරන්නේ, මිනිස්සුන්ට ලබා දෙන්නේ. ඔබතුමා කිව්වනේ මේ පින්නකට වගේ ලබා දෙන්න කියලා. මේ මැජික් එකට අපිට කියන්න පුළුවන්ද මොනවද දාන්නේ කියලා? නැත්තම් කියන්න කැමති නැද්ද? නෑ, කැමති. මේ අපි ඇත්තට මේකට යොදාගන්නේ 100%ක්ම ස්වභාවික ඖෂධ යොදාගන්නේ. ප්‍රධාන වශයෙන්ම කීකිරින්දිය මුකුණු වෙන්න, බෙහෙත් මුකුණු වෙන්න, බෙහෙත් ගොටුකොළ, නිල් ලැබරිය, මොනරු කුඩුම්බිය, උළුහාල්, ඒ වගේ රතු ලුණු, ඒ වගේ බෙහෙත් ඖෂධ වර්ග 28ක් අපි පාවිච්චි කරනවා. මේ තෙල් එක ඇත්තටම අපේ හෙළ වෙදකමේ තියෙන පීනස තෛල ගණයට අයිති වෙන තෙලක් මේක. මේකෙදි වෙන්නේ මේ තෙල් එක වැඩ කරන විදිහ ගැන මම කිව්වොත් එහෙම මේකෙදි වෙන්නේ අපේ හිසේ තියෙන උෂ්ණත්වය අඩු කරන එක තමයි ඉස්සලාම් කරන්නේ. රසනේ අඩු කරන එක, රසනේ අඩු කරලා ඉවරලා හිසේ කැක්කුම් හොඳ වෙනවා. තෙල් එක භාවිතා කරපු ඒ පළවෙනි අවස්ථාවේම හොඳ වෙනවා. ඊට පස්සේ වෙන්නේ දවස් 4ක් වගේ කාලයක් තෙල් එක අකණ්ඩව ආලේප කරපුවාම හිස කෙස් ගැලවිලා යන එක නවතිනවා. ඊට පස්සේ සති 3ක් වගේ පාවිච්චි කරද්දී දවස් 14ක් වගේ යනකොට හිස්වරි සම්පූර්ණයෙන්ම සුව වෙනවා. තවත් එකක් එළියට ආවා. දැන් අපි මේ කාලේ කියනවනේ මේ ඩැන්ඩ්‍රොප් වලට ට්‍රීට්මන්ට් එකක් මම කරා කියලා. දාස් ගණන් වියදම් කළා. මේ තවත් අතුරු ප්‍රතිඵලයක් විදිහට හිස්වරි සම්පූර්ණයෙන්ම නැති කරන්නත් මේ තෛලයට පුළුවන්. එහෙම නේද වෛද්‍යතුමා? ඔව්, ඇත්තටම මේ තෙල් එකෙන් ලෙඩ රෝග 9ක් සුව වෙනවා. ප්‍රධාන වශයෙන්ම හිසේ කැක්කුම් තමයි ප්‍රධාන වශයෙන්ම. ඊට පස්සේ හිසකෙස් ගැලවී යෑම නවතිනව, අසාභාවිකව ගැලවී යෑම. ඊට පස්සේ ස්වභාවික හිසකෙස් චක්‍රය පටන් ගන්නවා. දවසකට හිසකෙස් 50-100 අතර ප්‍රමාණයක් අලුතෙන් වර්ධනය වෙලා 50-100 අතර ප්‍රමාණයක් ගෙලවිලා යන චක්‍රය පටන් ගන්නවා. ඒක හින්දාද මේ අර සමහරු කියලා තියෙන්නේ මේ මගේ හිසකෙස් ගැලවී යාම මේ තෛලයේ ගෑවට පස්සේ සම්පූර්ණයෙන්ම නැවතුණා. හැබැයි මාස 3කට 4කට 5කට පස්සේ ආයෙ පොඩ්ඩක් හිසකෙස් ගැලවී යනවා කියලා ඉවල. ඔව්. එහෙම කියන්නේ ඒක නිසාද? ඔව්. ඒක ඇත්තටම මේ දැනුවත් වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මේ තෙල් එක භාවිතා කරන්න පටන් ගත්තාම තෙල් එක සීතල නිසා, ඒ වගේම තෙල් එකේ පෝෂක ද්‍රව්‍ය තියෙන නිසා හිසකෙස් ගැලවිලා යන එක සාමාන්‍ය දවස් 5ක් වගේ යද්දී ගොඩාක්ම අඩු වෙනවා. සමහරක් වෙලාවට බිඳුවරම බහිනවා. ඒ කියන්නේ එකක්වත් කොණ්ඩෙගස් ගැලවෙන්නේ නැති තත්ත්වයට පත් වෙනවා. පත් වෙලා ඊට පස්සේ තෙල් එක අපි දිගින් දිගටම භාවිතා කරගෙන යද්දී තෙල් එකෙන් අපේ හැම නැවත සකස් වීම සිද්ධ වෙනවා. සම පෝෂණය වෙලා, සම වර්ධනය වීම සිද්ධ වෙලා, ඉස්සරි සුව වෙලා ඊට පස්සේ ඔන්න අලුතෙන් කොණ්ඩෙගස් වර්ධනය වෙන්න පටන් ගන්නවා. අලුතෙන් කොණ්ඩෙගස් වර්ධනය වෙන්න පටන් ගද්දී අපි ඉස්සෙල්ලා කතා කරපු අර මැරිච්ච ගහක් විදිහට හිසේ ටෙලජන් අවධියේ ගත කරන ගස්වලට යටින් අලුතෙන් හිසකස් ගස් ඇවදින් ඒ ගස් ගැලවිලා යනවා. පරණ ගස් ටික අයින් වෙනවා. ඔන්න නැවිතිලා තිබුණු කොණ්ඩ යන එක ආපහු යනවා වගේ තේරෙනවා. එතකොට මිනිස්සු රෝගයෙන් කලබල වෙනවා. ඇත්තටම කලබල වෙන්න දෙයක් නැහැ. හිසකෙස් ගැලවිලා යන එක ප්‍රශ්නයක් නෙමෙයි. දවසර හිසකෙස් ගස් 50-100ක් යන එක 50-100ක් අතර ප්‍රමාණයක් අලුතෙන් එනවා නම්. ඉතින් මේ තෙල් එකේදී වෙන්නේ පෝෂක ද්‍රව්‍ය සහ සීතල නිසා එකපාරම හිසකෙස් යන එක නැවතිලා සමපෝෂණය වුණාට පස්සේ නැවත අලුතෙන් කෙස් ගස් වර්ධනය වීම සිද්ධ වෙනවා. එතකොට මැරිච්ච කෙස් ගස් ප්‍රමාණයක් ආපහු අයින් වෙනවා, අලුතෙන් එනවා, අයින් වෙනවා, අලුතෙන් එනවා, අයින් වෙනවා. චක්‍රය පටන් ගන්නවා. ශරීරය තුළ සිදුවෙන චක්‍රයක් මටවත් සක්‍ර දේවේන්ද්‍රයාටවත් කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. මේක චක්‍රයක්. ඒක ප්‍රශ්නයක් නැහැ යටින් අලුතෙන් කෙස් ගස් එන නිසා. ඉතින් දැන් අපි ගත්තාම ජීවිතේ චක්‍රයන්නේ මේ සංසාර චක්‍රයක්. මැරෙනවා, ඉපදෙනවා, ආය මැරෙනවා, ආය ඉපදෙනවා. ඉතින් මේ දේවල් මේ විදිහට තමයි යන්නේ. මේ දේවල් අපිට ඕන විදිහට නවත්තන්න වළක්වන්න බෑ. හැබැයි මේ දේවල් වලට කරන්න පිළියම් තියෙනවා. මේ දේවල් හරි විදිහට වෙන්න, මේ දේවල් ක්‍රමානුකූල වෙන්න මේ වගේ කේශ තෛලයක් පාවිච්චි කරලා ඔබට කරගන්න පුළුවන්. දැන් මේක ප්‍රතිඵල ගොඩක් ගැන කිව්වනේ. ඉතින් මේ සුදු කොණ්ඩේ කළු කරන්න ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්නේ. මේකට පුළුවන්ද? සුදු කොණ්ඩේ කළු කරන ක්‍රමවේදයක් බටීර හෝ පෙරදිග කිසිම වෛද්‍ය ක්‍රමයක මේ වෙනතුරු සොයාගෙන නොමැත. කොණ්ඩේ ගහක් කළු පාට වෙන්නේ අපි මේ කොණ්ඩේ ගහේ මූලය ගත්තාම, කේශ මූලය ගත්තාම, බේස් එක ගත්තාම මේ බේස් එක වටේට තියෙනවා මෙලනොසයිට් කියලා සෛල වර්ගයක්.
මේ මෙලනොසයිට් කියන සෛල වර්ගයෙන් මෙලනීන් කියලා කළු පාට රසායනිකයක් වර්ණකයක් නිෂ්පාදනය කරලා කොණ්ඩේ ගහ තුලට සම්ප්‍රේෂණය කරනවා. මේ මෙලනීන් නිසා තමයි කොණ්ඩේ ගහ වර්ධනය වෙද්දී කළු පාට වෙලා කොණ්ඩේ ගහ උඩට ඇදෙන්නේ. මේ මෙලනොසයිට් සෛල වටේට ශ්ලේෂ්මල තැම්පත් වුණාම සෙම තැම්පත් වුණාම මෙලනීන් වලට එන්න බැරුව කොණ්ඩේ ගහ වර්ධනය වෙනවා මෙලනීන් නොමැතිව ඒ කියන්නේ සුදු පාට කොණ්ඩේ ගහක් විදියට. දැන් අපේ තෙල් එකේදී සෙම පීනස උගුර කහන එක කන කහන එක සෙම පීනස හොඳ වෙනවනේ. ඒ හොඳ වුණාට මෙලනොසයිට් සෛල වටේට දීර්ඝ කාලයක් ශ්ලේෂ්මල තැම්පත් වෙලා තිබුණාම මෙලනොසයිට් සෛල මැරෙනවා. මෙලනොසයිට් සෛල මැරුණාම ඒගොල්ලෝ නැවත වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මෙලනොසයිට් සෛල කියන්නේ නියුරෝමික් ජෙනරේෂන්. ඒ කියන්නේ ස්නායුක සම්භවයක් තියෙන්නේ. ස්නායුක සම්භවයක් තියෙන සෛල නැවත වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා නැවත කළුවීමක් ඒ කොණ්ඩේ ගහ වෙන්නේ නැහැ. හැබැයි අවුරුදු 6කට පස්සේ මේ කොණ්ඩේ ගහ ගැලවිලා අලුතෙන් ඉසකෙස් ගසක් එනවනේ. අන්න ඒ එන කොණ්ඩේ ගහ කළු පාට ගහක් තෙල් එක දීර්ඝ කාලීනව භාවිත කිරීමේදී ඒ ගහ අපිට කළු පාට ගහක් විදිහට පරිස්සම් කරගන්න පුළුවන්. කොහොමත් හෙනා ඩයි පාවිච්චි කරන්නේ නැතුව අවුරුදු එකහමාරක් විතර අපේ තෙල් එක භාවිත කරපුවාම සුදු කොණ්ඩේ ගස් ගැලවිලා අයින් වෙලා කළු පාට කොණ්ඩේ කළු ගස් පෙන්න පටන් ගන්නවා. ඔව්. 80ක් 90ක්ම කළුපාට කරගන්න පුළුවන් අවුරුද්දකදී විතර. සාමාන්‍යයෙන් අපි බටහිර වෛද්‍ය ප්‍රතිකාරයකට ගියොත් අතුරු ඵලයක් තියෙනවනේ. අතුරු ආබාධයක් තියෙනවනේ. දැන් අපි කතා කරමු මේකේ තියෙන අතුරු ආබාධ ඔක්කොම හොඳයිනේ. හැබැයි ඒ වගේම තමයි නරක දේවලුත් තියෙන්න පුළුවන්. එහෙම නරක අතුරු ඵල තියෙනවද මේ තෛලයේ භාවිතා කිරීමෙන්? නැත්තම් මේක දිගින් දිගටම මාසයක් දෙකක් තුනක් නෙමෙයි අවුරුදු 4-5ක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක සීතලයිට් කියලා කිව්වනේ. ඒකට උත්තරයක් තියෙනවද? නෑ, මේ තෙල් එක ජීවිත කාලයම පාවිච්චි කරන්න පුළුවන් කිසිම අතුරු ආබාධයක් නැහැ. ඇත්තටම සීතලයි කියන කාරණය ගත්තහම අපි ඒක සීතල කරලා තියෙන්නේ. තෙල් එක සීතල වෙලා නෙමෙයි, මේ භාවිතා කරන බෙහෙත් වලින් මගේ උමනාවට මම මේ තෙල් එක සීතල කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට උමනාවට මේ තෙල් එක සීතල කරලා තියෙන්නේ අර හිර වෙලා තියෙන සයන කුහරවල හිර වෙලා තියෙන සෙම ගලවලා අයින් කරන්න. ඉතින් ඒ සීතලට මහා ලොකු සෙමවිසිල්ලක් වෙන්නේ නැහැ. සාමාන්‍ය පොඩි සෙම බුරුල් වීමක් වෙන්නේ. ඒක දැනෙන්නේ නැහැ අපිට. පොඩ්ඩක් කරපුවාම චුට්ටක් බුරුල් දැනෙනවා. ඒක හොඳයි. ඒ දේවල් අයින් වෙන්න ඕනේ. ඉතින් ඒක ලොකු තත්වයක් නෙමෙයි, ඉතාල සුළු තත්වයක්. ඒකත් පළවෙනි දවස් 5 තෙල් ආලේප කරාට පස්සේ ඒ සෙම ටික දිය වෙලා අයින් වුණාට පස්සේ ඒ සෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වෙනවා. ඊට පස්සේ කිසිම හිසේකැක්කුමක් නැතුව ඔළුවේ තියෙන බරගතිය අයින් වෙලා ඉතින් හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා දවස් 5 පෙන්නට පස්සේ. දවස් 5 ගියාට පස්සේ මේ තෙල් එක ගාන එක නවත්තන්න හොඳ නැහැ. අඩුම මම කියන්නේ මාස 6ක්වත් තෙල් එක භාවිත කරොත් තමයි මේකේ නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. මම තවත් ප්‍රතිඵලයක් කියන්නම්, අතුරු ප්‍රතිඵලයක් මේ තෙල් එකෙන් ලැබෙන. තෙල් එක භාවිත කරන රෝගීන් අපිට කියනවා ඒගොල්ලොන්ගේ ඇස් පෙනීමේ ප්‍රමාණය තෙල් එක නිසා වැඩි වුණා කියලා. ඒ වගේම තවත් ප්‍රතිඵලයක් විදිහට අපිට කියන්න පුළුවන් අතීතයේ තිබිලා තියෙනවා මේ මහා කපාල තෛලය කියලා තෙල් එකක්. ඒ තෙල් එක භාවිත කරලා තියෙන්නේ පිරිවෙන්වල ඉගෙන ගන්න සංඝයා වහන්සේලාගේ මේ මතක ශක්තිය වර්ධනය වීම සඳහා තමයි ඒ කපාල තෛලය පාවිච්චි කරලා තියෙන්නේ. ඇත්තටම මේ කපාල තෛලයට භාවිත කරන ඖෂධම තමයි අපේ මේ දිවශක්ති කේශ තෛලයටත් භාවිත කරන්නේ. ඒ නිසා මතක ශක්තිය වැඩි වෙලා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වර්ධනය වෙලා නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්න ඇත්තටම මේ තෙල් එක දීර්ඝකාලීනව ජීවිත කාලය පුරාම භාවිත කරන්න පුළුවන් හොඳ තෙල් එකක්. මොකද මේ තෙල් එකේදී අපේ ඇඟ නිමෙනවා. අපේ ඇඟේ තියෙන මේ රස්නේ උණුසුම නිමුණාම අපි තෙල් එක ගන්න ඔළුවට වුණාට සමහරක් වෙලාවට කකුල්වල තියෙන අත්වල තියෙන රෑෂ් වර්ග පවා මාස 3-4ක් යද්දී ඒගොල්ලෝගේ අඩු වෙලා හොඳ වෙලා යනවා. හිසට අපි තෙල් එක භාවිත කරන්නේ, හැබැයි කකුලේ තියෙන රෑෂ් එක තමයි අඩු වෙන්නේ. මොකද ශාරීරික උෂ්ණත්වය අඩු වෙච්ච නිසා. ඉතින් ඒ විදිහට මේ කිව්ව නැති ප්‍රතිඵල ගණනාවකුත් මේ ඖෂධය නිසා ඔබට ලබා ගන්න පුළුවන් කියන කාරණාව තමයි මේ විදිහට පසක් වෙන්නේ. ඒ වගේම ආචාර්යතුමා, මම මේ අරිසරණේ අවසානයට එන ගමන් අවසාන වශයෙන් දැනගන්න කැමතියි. බටහිර වෛද්‍ය විද්‍යාව තියෙනවා, දේශීය වෛද්‍ය විද්‍යාව තියෙනවා, අපි මේ දෙක අතර සමහර වෙලාවට දෝලණය වෙනවා. ඒ නිසා ඔබතුමාගෙන් අවසාන වශයෙන් දැනගන්න කැමතියි මේ ඖෂධය ගැන, ඒ වගේම දේශීය වෛද්‍ය විද්‍යාව ගැන ඇයි අපි විශ්වාසය තියන්න ඕන? මොකද්ද මේකේ තියෙන වෙනස? මම අභියෝගාත්මකව ප්‍රකාශ කරනවා, මම මේ පරීක්ෂණය සඳහා රෝගීන් 3000ක් යොදාගත්තා.
ඒ රෝගීන් 3000ගේ දත්තම එක් රැස් කරා. ඒගොල්ලොන්ට බටහිර ඖෂධ වලින් මිග්‍රේන් ඉරුවාදය සයිනොසයිටිස් කියන හිසේ කැක්කුම් වලට ඒගොල්ලොන්ට විසඳුමක් ලැබිලා තිබුණේ නැහැ. සමහරක් අය ලක්ෂ 4-5 වියදම් කරලා තිබුණා මේ ඔළුව කැක්කුම හොද කරගන්න. ඉන්දියාවෙන් බෙහෙත් ගෙනලා තිබුණා. සිංගප්පූරු වලින් බෙහෙත් ගෙනලා තිබුණා. හැබැයි බටහිර ඖෂධ වලින් සුව කරගන්න බැරි වෙච්චි ඒ හිසේ කැක්කුම රුපියල් 1800ක් වගේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න ගන්න ගානටත් වඩා අඩු ගානකට අපි දෙන මේ තෛලයෙන් ඒගොල්ලෝ නිරෝගී තත්ත්වයට පත් වුණා. මම අභියෝගාත්මකව කියනවා පුළුවන් නම් බටහිර ඖෂධ වලින් මේ මිග්‍රේන් කියන රෝගය මේ සයිනොසයිටිස් කියන රෝගය නිට්ටාවට සුව කරලා පෙන්වන්න. හැබැයි අපේ දිව්‍ය ශක්ති කපාල කේශ තෛලයෙන් අපි නිට්ටාවටම මිග්‍රේන් සහ සයිනොසයිටිස් කියන හිසේ කැක්කුම් වර්ග ටික සුව කරනවා. ඒ වගේම රුධිර කේශනාලිකා සිහින් වෙලා මොළයට ලැබෙන රුධිර ප්‍රමාණය අඩුවීම නිසා ඇතිවන හිසේ කැක්කුමත් අපි මේ තෙල් එකෙන් අපි හොඳ කරනවා. මේවට බටහිර වෛද්‍ය ක්‍රමයේ තුල විසඳුමක් නැහැ. හිසකෙස් ගැලවිලා යන එකට අසාභාවිකව හිසකෙස් ගැලවිලා යන එකට බටහිර වෛද්‍ය ක්‍රමයේදී විසඳුමක් නැහැ. මේ තෙල් එක ඩොක්ටර්ස්ලා පාවිච්චි කරනවා. ඒ කියන්නේ බටහිර වෛද්‍යවරු අපේ තෙල් එක භාවිතා කරන ගමන් ඒගොල්ලෝ කියනවා අනේ මගේ ළඟටත් එනවා රෝගීන් මේ කොණ්ඩ යන එක නවත්තගන්නේ කොහොමද කියලා අහන්න. මට කියන්න දෙයක් නැහැ. මම විටමින් මොන හරි ලියලා දීලා ඉවරලා ෂේප් වෙලා නිකන් ඉන්නවා. ඇත්තටම මේ තෙල් එක ගොඩක් හොඳයි, මාත් පාවිච්චි කරනවා. අපිත් දැන් ලෙඩ්ඩුන්ට අපි මේ තෙල් එක හඳුන්වලා දෙනවා කියලා දැන් බටහිර වෛද්‍යවරු අපේ තෙල් එක රෝගීන්ට හඳුන්වලා දෙන ප්‍රවණතාවයක් අපිට දැන් අලුතෙන් දක්නට තියෙනවා. ඉතින් ඒක ඉතා සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. අපේ සිංහල හෙළ වෙදකම මුළු ලෝකයේ හමුවට අරන් යන්න තියෙන හොඳ අවස්ථාවක්. මොකද අපේ පොළවේ වැවෙන බෙහෙත් ඖෂධ වලින් තමයි අපි මේව හදන්නේ. මේක සඳහා යොදාගන්නේ බෙහෙත් ඖෂධ 28ක්. ඒ බෙහෙත් ඖෂධ 28ම අපිට පේන්න තියෙනවා. දැන් මෙතන ගත්තත් මේ කුපුක් දළු පේන්න තියෙනවා. හී කිරින්දිය, නිල් ඇවිරිය හැම තැනක්ම මේ හැම තැනම මේ වටපිටාවේ තියෙන බෙහෙත් ඖෂධ. ඉතින් අපිට පුළුවන් මේ බෙහෙත් ඖෂධ අරගෙන මේ තෙල් එක නිසියාකාරව නිෂ්පාදනය කරලා ලෝකයේ විසඳුමක් නැතුව මේ රෝගී තත්ත්වයන් තුළ අතරමං වෙලා තියෙන වෙලාවක අපිට විසඳුමක් ලබා දෙන්න හොඳ අවස්ථාවක් මේ තෙල් එක. ඉතින් අන්න බලන්න ඒ විශ්වාසය, ඒ ආඩම්බරකම දිහා බලන්න. මේ කතා කරන්නේ අපේ දේශීය වෙදකම ගැන. එතුමා ආචාර්යතුමා එතරම් ආඩම්බරෙන් කතා කරන්නේ, එතුමා පරම්පරාවෙන් ගෙනාපු මේ වෙදකම මේ මහපොළොවේ පැල කරලා දැන් දහස් ගානකට දීලා ඒ කමෙන්ට්ස් ඔබට බලා ගන්න පුළුවන් Facebook එකේ එන කමෙන්ට්ස්. ඒවා සාර්ථක වෙලා ජය අරගෙන තමයි එතුමා කතා කරන්නේ. ඒ නිසා අපිටත් ආඩම්බරයි, අපිත් ආඩම්බර වෙනවා මේ වගේ දේවල් ලංකාවෙනු හඳුනා දෙන එක. බටහිර වෛද්‍ය ක්‍රමයට ගරහනවා නෙමෙයි, මේ වගේ දේවල් තියාගෙන තමයි, මේ දේශීය දේවල් තියාගෙන තමයි අපි දහස් ගණන් වියදම් කරගෙන සමහර දේවල් පස්සේ යන්නේ. ඒ නිසා ඒ ආඩම්බරයත් එක්ක ඔබටත් ආරාධනා කරන ගම අදට සමු ගන්න.